මේ අවස්ථාවල බාදීම ගැන ඇත්තටම අවුරුදු 15කටත් වඩා පෙර පාසල් සම්බන්ධයෙන් මට අත්දැකීම් තියෙනවා පාලිකාවක් ලෙස ඒ වගේම පෙර පාසල් ගුරු පුහුණුවකුත් හැම අවුරුද්දකම වගේ මම කරලා තියෙනවා මොකද මගේ අත්දැකීම් සහ ඒ සම්බන්ධයෙන් මම ලබාගත්තු අධ්‍යාපනය මාව හැම විටම පෙළඹෙව්වා යහපත් රටට වැඩදායක පෙරපාසල් සංවර්ධනය තුලින් අපේ රටේ අනාගතය හදන්න අවස්ථාවක් හැටියට. ඉතින් මගේ අත්දැකීමත් එක්ක මම කියන්න කැමතියි මගේ මේ අවුරුදු 15 අත්දැකීමත් එක්ක මේ අවුරුදු 2 පෙරපාසල් වලින් මා ලබාගත්තු එවැනි අත්දැකීම් වලින් මට ඇත්තටම උගාක්ම දුක හිතෙන අවස්ථාවන් තමයි දැන් උදා වෙලා තියෙන්නේ මොකද ඒ අවුරුදු 15 ඇතුළත ඒ පෙරපාසලෙන් අපි එකතු කරපු ළමයින්ගේ උපකරණ පෙරපාසල් ගුරුවරු සහ ළමයි මේ අවස්ථා තුනත් එක්කම මට ඇත්තටම උගාක් සෝචනීය අවස්ථාවක මම ඉන්නේ මොකද මේ පෙරපාසල් වලින් හැම අවුරුද්දෙම අපිට ඉතුරු වෙන බඩු ටික මම මේ දකින දකින හැම ළමයෙක්ටම බෙදෙනවා පොඩි ළමයින්ට පෙරපාසල් වයසේ ඉන්න ළමයින්ට මට බෙදන්න වෙලා තියෙනවා මොකද ඒක නිකම්ම නිකම් මට මේ අපේ ගේ ඇතුළේ තියාගෙන ඉන්න බෑ මොකද මං කරේ කුලියට ලබාගත්තු ආයතනයක පෙරපාසලක් තමයි නඩත්තු කරගෙන ගියේ මේ අවුරුදු 10 පුරා අපිට එකතු වෙලා තිබුණු උපකරණ ටික මට තවදුරටත් තියාගෙන ඉන්න බෑ. ඉතින් ඒ නිසා මට සිද්ධ වෙනවා ඒ ගෙවල් වල ඉන්න පෙරපාසල් වයසේ ඉන්න ළමයින්ට ඒ උපකරණ බෙදා හදා දෙන්න. හැබැයි මම දන්නවා ඒ උපකරණ ලබා දුන්නට ඒ ළමයි ආසාවෙන් ඒව ලබා ගත්තා. ඒ අම්මලත් ලබා ගත්තා. හැබැයි ඒ හැම උපකරණයක්ම එකම තැන තියෙනවා නම් තමයි ඒකේ නියම ප්‍රයෝජනේ තියෙන්නේ. මොකද අපි දන්නවා පෙර පාසලකට ගන්න උපකරණ විශේෂිත උපකරණ තියෙන්නේ. ඒ ළමයින්ගේ සමාජමය අවශ්‍යතාවය, ළමයාගේ භෞතික වර්ධනයට, ළමයාගේ හැඟීම් වර්ධනයට සහ ළමයාගේ දැනුම වර්ධනයට අවශ්‍ය කරන සියලු ක්‍රියාකාරකම් කරන්න ඒ උපකරණ අවශ්‍ය වෙනවා. ඒතකොට දැන් මට වෙලා තියෙන තත්ත්වය මොකද්ද? මේ උපකරණ 4.4ම ළමයින්ට දීලා ඒ එක එක ළමයාට ඒක සෙල්ලම් කරන්න එහෙම නැත්නම් ඒ උපකරණ පාවිච්චි කරන්න ලබා දෙන්න සිද්ධ වුණා. දැන් මේක අවුරුදු 15ක් තිස්සේ මේ පූර්ව ළමා සංවර්ධන ආයතනයක් පාලනය කරපු මට මගේ මුළු අතීතය සහ වර්තමානය සහ අනාගතයේ මගේ තත්ත්වය ගැන මට කල්පනා කරන්න සිද්ධ වෙනවා මොකද මින් එයාට මම මොනවද කරන්නේ ඒක තනි පුද්ගලයෙක් වන මට ඇති වුණ අවස්ථාව වගේම මේ වගේ කී දෙනෙක් ඉන්නවද දැන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන තව ගුරුවරු කී දෙනෙක් ඉන්නවද පාලිකාවන් කී දෙනෙක් ඉන්නවද එතකොට දැන් අපිට වෙලා තියෙන තත්වය අපි මොනතරම් දුරට ළමයින්ගේ පූර්ව ළමා සංවර්ධනය සම්බන්ධයෙන් අපි වැඩ කරත් දැන් මේ අවස්ථාවේ ඇති වෙලා තියෙන මේ වසංගත තත්වයේ සමග රජය එහෙම නැත්නම් ඒ පලාත් වල නිලධාරීන් අපි සමග එකතු වෙලා වැඩ කරන්න නැතුව තිබුන නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා බංකොලොත් තත්වයකට පත්වෙන. එහෙම නැත්නම් මෙතරම් අවුරුදු 15ක් තිස්සේ අපි ගොඩනගාගත්තු එවැනි උපකරණ සහ ඒ මන දැක්මකින් තිබුණු අපේ පූර්ව ළමා සංවර්ධන ආයතනය අපිට නැති කරගෙන උඩ බලාගෙන ඉන්න. දැන් මේක තමයි අපිට වෙලා තියෙන සෝචනීය තත්වය. ඇත්තටම ගුරු පාලිකාවක් හැටියට ගුරුවරියක් හැටියට ගුරු පුහුණු කරපු කෙනෙක් හැටියට මට සිද්ධ වෙලා තියෙනවා කාගෙන් උපකාරයක් ගන්නද කියලා. දැන් අපිට අපි ලියාපදිංචි වෙලා තිබුණට බැංකුවකින් අපිට ණයක් දෙන්නේ නැහැ ඒ ලියාපදිංචිට. මොකද අපිට පේ ස්ලිප් එකක් නැහැ. අපි එවැනි දෙයක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. නමුත් අපි මේ රටට අවශ්‍ය කරන අවුරුදු 20කට අඩිතාලම මේ පෙරපාසල් වලින් දානවා. එතන ඒ සඳහා මේ රට ඒ සමාජයෙන් අපිට ලැබුණු දේ අපි තවදුරටත් වලංගු නැති කාසියක් වෙලා තියෙනවා. මේ අවලංගු කාසියෙන් අපිට
තවදුරටත් සමාජ සේවය කරන්නට අපේ මිනිස්සු එක්ක හිටිට අපිට තවදුරටත් ඒ හැඟීම ඇති වෙයිද නමුත් ඇත්තෙම මේ හැඟීම තියෙනවා මොකද මගේ උපකරණ ටික මම බෙදා දීමෙනුත් මං හිතුවේ කොහොම හරි මේ ළමයින්ට මේවා ලැබෙන්න ඕනේ ඒ ළමයි ඒ සම්බන්ධයෙන් තවදුරටත් ආසාවෙන් ඒ තමන්ගේ භෞතික වර්ධනයට නැත්නම් සමාජ වර්ධනයට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මානුෂීය හැඟීම් සා දැනුම හැසිරීම රටාවට මේ උපකාරී වෙයි කියන හැඟීමෙන් තමයි මම මේ උපකරණ බෙදා දුන්නේ ලක්ෂයකට වඩා වැඩි මම මේ අවුරුදු 15 තුල එකතු කරපු ඒ උපකරණ ටික ඉතින් මේවට කවුද වග කියන්නේ ඊළඟට ළමයි අපි මොනතරම් දුරට මේ අන්තර්ජාලයෙන් ඔන්ලයින් ක්‍රමෙන් මේ ළමයින්ට මුල් ළමාවිය සංවර්ධන ළමයින්ට ඉගෙනුවත් මම නම් හිතන්නේ ඒ ළමයින්ගේ සංවේදීතාවයන් උද්දීපනය කරන්නේ නැතුව ඇත්ත සංවර්ධනයක් ඒ ළමයින්ගේ මනස තුල ඇති වෙයි කියලා. මොකද ළමයින්ගේ දැනුම මට්ටම විවිධයි, ළමයින්ගේ හැඟීම් මට්ටම විවිධයි. ඒ වගේම ඒ ළමයින්ගේ සමාජමය සමාජෝජනීය කරන අවස්ථාවත් විවිධ වෙන්න පුළුවන්. දැන් මගේ एम एट मंकर रिसर्च ये रिसर्च के ममकराने कोलम डिस्ट्रिक्ट के स्कूल ड्रॉप आउट्स लमाइंगे तो इतनी श्री जयवर्धनपुर विश्वविद्यालय करपु तवत रिसर्च का पदनाकन तमें मम एक कराने इतनी तिबुनो ये रिसर्च सेरम मं केवल बलोम दिबुन दत्ता बलोम मटपेन दम कोलम डिस्ट्रिक्ट के अतुत ලම් ස්කූල් ඩ්‍රොප් අවුට්ස් වැඩි හැම දිස්ත්‍රික්කයේම ඒක තියෙනවා නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත ඒක වැඩි. ඒතර මේ මම කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න කෙනෙක් හැටියට දැන් පළවෙනි දෙවෙනි වසරෙම ළමයින්ගේ පාසල් අධ්‍යාපනය නතර වෙනවා නම් මේ අවුරුදු දෙකේම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වලින් નિયમિત විදියට සංවර්ධනය කරලා මනස සංවර්ධනය කරලා ඒ ළමගේ භෞතික වර්ධනය සංවර්ධනය කරලා හැසිරීම සහ ආකල්ප වර්ධනයේ කුසලතා වර්ධනයේ තුලින් අපි මේ පාසල් අධ්‍යාපනයේ ලබා දෙන මේ ළමුන් සම්බන්ධයෙන් තව මොන කතාද නේද මේක සාමාන්‍යයෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ඇතුළත් වේ යුතු ඉතා වැදගත්ම අංගයක් තමයි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධ. ඉතින් මං බැලුවා ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත ඒ වගේම ඉන්දියානු මේ ආසියානු කලාපයේ කොහොමද මේ මුල් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සහ ඒ සම්බන්ධ අධ්‍යාපනයේ මේ කොරෝනා වසංගතයත් සමග ඒගොල්ලෝ කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඇත්තෙන්ම ඒගොල්ලෝ ඒව රජය විසින් ඒව බාර අරගෙන නියමිත වැඩපිළිවෙලට එක කරනවා. ඒගොල්ලෝ මේ උපකරණයක්වත් ඒ ළමයින්ගේ ගුරුවරුන්වත් ඒ මධ්‍යස්ථානවත් කොහෙවත් වැහිලා නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් ඒ රජයේ ආණ්ඩුව නියමිත ප්‍රතිපත්තියෙන් තියෙන නිසා ඒ වගකීමෙන් ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. මම්පත් වෙලා තියෙන මේ සෝචනීය අවස්ථාවට මම වගේ අනිකුත් සහෝදරයන් මේ ප්‍රී ස්කූල් කියන්නේ පෙර පාසල් පවත්වාගෙන යන අයපත් වෙලා තියෙන සෝචනීය අවස්ථාවට නෙමෙයි ඒගොල්ලෝපත් වෙලා තියෙන්නේ. මේක ඇත්තෙම බරපතල ප්‍රශ්නයක්, සමාජ ගැටලුවක්. මේක මාධ්‍ය සමාජයේ වග කියන පුද්ගලයන් ඒ වගේම දෙමව්පියන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ ගැන බරපතලව හිතන්න ඕනේ. දැන් අපි උපකරණ සම්බන්ධයෙන් ආයතන සම්බන්ධයෙන් ඒ භෞතිකව මම කතා කරත් ඇත්තෙන්ම ගෙදරක ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා නම් අම්මට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඒ ළමයා පෙර පාසල් ළමයාව මුලින්ම අයින් කරන්න. මොකද ඒ ළමයානේ උඟක් බෙලහීන නැත්නම් පොඩි කුඩා. ඒතර ඒ අවස්ථාව අධ්‍යාපනය කරන අවස්ථාව නැත්නම් ඒ ලැප්ටොප් එක නැත්නම් ෆෝන් එක ලබා දෙන්න වෙලා තියෙනවා අම්මට නැත්නම් ඒ ගෙදර ඉන්න වග කියන පුද්ගලයාට පාසල් අධ්‍යාපනය ලැබෙන ළමයාට. මොකද පෙර පාසල ඉත ඉක්මනින් සා ලේසියෙන් ඒගොල්ලන්ට අත්හරින්න පුළුවන් අවස්ථාවක් හිටටයි දෙමව්පිය දකින්නේ. එතකොට මේ බරපතල මොනවාගේද කියන්නේ බරපතල දැනුම පිළිබඳව එම නැත්තම් සමාජමය වටිනාකම පිළිබඳ අධ්‍යාපනය වටිනාකම පිළිබඳ නොදැනුවත්කම. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ දැන් පෙර පාසල් ගුරුවරුන්ව ආරක්ෂා කරන්න මට මේපත් වෙලා තියෙන මේ සෝචනීය අවස්ථාව තවදුරටත් ඇති නොවි රජය විසින් නැත්තම් ඒ පළාත් ආයතන විසින් නැත්තම් ඒ සංවර්ධන
නිලධාරිනිය අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීම ඉටු කරන්න මොකද ඊළඟට අවුරුදු 20ට අවශ්‍ය කරන පදනම මේ පෙරපාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙනවා අපේ රටේ ඊළඟ නායකයන් බිහිවීම ඊළඟට මනුෂ්‍යත්වයේ පිළිබඳ අපි කතා කරනවා නම් මෙතනදී තමයි පෙරපාසලදී තමයි අපි මේ ළමයාගේ මානසික මට්ටම ඒ හැඟීම ඉමෝෂන්ස් ටික අපි හදන්නේ ඒ නිසා මේ පෙරපාසල් අධ්‍යාපනය ඉතා වැදගත් අධ්‍යාපනයක් අපි ඒ ඒ ළමයි එක්ක අපි හිටපු නිසා අපි තේරෙනවා මේක නිකම්ම නිකම් 2500ටවත් රුපියල් 5000ටවත් මිල කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි මේ පෙරපාසල් අධ්‍යාපනය කියන්නේ මුදලකින් වටිනාකමකින් රුපියල් සතවලින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මොකද ළමයින්ගේ වර්ධනය ළමා මනසේ වර්ධනය මනුෂ්‍යත්වයේ වර්ධනයට ඒ වගේම රටේ සංවර්ධනයට ඒ වගේම රටේ නායකත්වයට බලපාන දෙයක් ඒ නිසා පාසල් අධ්‍යාපනයේ පළමුව වසරේ ළමයාගේ වර්ධනයට සහ ඉන් එහාට යන පාසල් අධ්‍යාපනයට මේ පෙර පාසලින් ලබා දෙන පුහුණුව ඉතා වැදගත්. ඒ වැදගත්කම නියමිත විදියට අධ්‍යයනය කරලා ඒකට ලබා දිය යුතු වැලියු එක එහෙම නැත්නම් ඒකට ලබා දිය යුතු වටිනාකම ලබා දීලා මේ ප්‍රශ්නේ මේ සෝචනීය තත්වය නියමිත විදියට තක්සේරු කරලා නැවතත් අපේ රටට අවශ්‍ය කරන පෙරපාසල් පද්ධතිය ස්ථාපිත කරන මෙන් මං ඉල්ලා සිටිනවා මීළඟ අවස්ථාව රොෂාන්ති සහෝදරියට බොහොමත්ම ස්තුතියි